කලින් කොටස බැලුවේ නැත්තම් අනිවාර්යයෙන්ම බලන්න. මේ ඇන්ඩීස් වල ජීවත් වුණු ශිෂ්ටාචාරවලට රෙදිපිලි කියන්නේ ඔවුන්ටම ආවේණික වුණ භාෂාවක් වගේ දෙයක්. මධ්‍යම ඇමරිකාවේ ජීවත් වුණු මෙසෝ ඇමරිකානු ශිෂ්ටාචාරවලින් අක්ෂර සඳහන් යකඩ කොටස් හමු වුණත් මේ ඇන්ඩීස් වල ජීවත් වුණු ශිෂ්ටාචාරවල ඒ ආකාරයේ ලිඛිත භාෂාවක් භාවිතා වුණා කියලා හඳුනා ගන්න පුළුවන් සාධක තවමත් හමු වෙලා නැහැ. නමුත් ඔවුන්ගේ රෙදිපිලි පියලා තියෙන්නේ විවිධාකාරයේ තොරතුරු අඩංගු වෙන ආකාරයකටයි. මේ රෙදි වියනලද තන්තු අඹරලා තියෙන ආකාරය, ස්ථානගත කරලා තියෙන ආකාරය, ඒ වගේම වර්ණ ගන්වලා තියෙන ආකාරය අනුව යම්කිසි කතාවක් කියා පානවා. නූතන කාලයේ රෙදි වියන්නන්ට පවා මේ වියනලද රෙදිවල රටා ත්‍රිමාණාකාරයට දකින්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතිහාස වාර්තාවල සඳහන් වෙනවා පචකුටෙක් ප්‍රදේශයේ ඉංකාවරු කලාසුයු ප්‍රදේශයේ තානාපති කෙනෙක්ට මේ ආකාරයේ වියනලද රෙදි ලබා දීලා තියෙනවා කියලා. මේ රෙදි කැබැල්ල සිටියමක් ආකාරයට ඔවුන්ගේ පාලන සීමා නිරූපණය කරලා තිබිලා තියෙනවා. එක්තරා ආකාරයකට අතීතයේ මේ රෙදිපිලි මාර්ග සිටියම් විදියට භාවිතා වෙලා තියෙනවා. ටොම්බෝ මචායි කියන්නේ පණිවිඩ හුවමාරු කර ගැනීම සඳහා භාවිතා කරන ලද ස්ථානයක්. කුස්කෝවල ඉඳලා ශුද්ධ වූ නිම්නයට ගමන් කරන මාර්ගයේ විවිධ ස්ථාන පිහිටලා තියෙනවා. සමහර ස්ථාන තාවකාලිකව නවාතැන් ගන්න නිර්මාණය කරපු ස්ථාන. තවත් ස්ථාන ටොම්බෝස්, එහෙම නැත්නම් හමුදාව විසින් භාවිතා කරන ලද ස්ථාන. මේ ස්ථාන රැස්වීම් ස්ථාන විදිහට, පණිවිඩ හුවමාරු කර ගැනීම සඳහා, ඒ වගේම හමුදා සොල්දාදුවන්ට නවාතැන් ගැනීම සඳහාද යොදාගෙන තියෙනවා. ටොම්බෝ මචායි කියන්නේ මේ වගේ ස්ථානයක්. ටොම්බෝ මචායි වලට ආසන්නයෙන්ම ආගමික උත්සව කටයුතු සඳහා භාවිතා කරන ලද දේවාලයක් පිහිටලා තියෙනවා. මේ ස්ථානයේ ස්වාභාවික ජල උල්පතක් පිහිටලා තියෙනවා. මේ ස්ථානය හඳුන්වලා තියෙන්නේ කන්‍යාවන්ගේ නිවස කියලා. මේ ස්ථානයේ පුරාවට විශාල ලෙස පැතිරුණු වාරි මාර්ග පද්ධතියක් බලා ගන්න පුළුවන්. ඒ වගේම කාන්තාවන් සඳහා නිර්මාණය කරන ලද සීවටන නිර්මාණ විශාල ප්‍රමාණයක් පිහිටලා තියෙනවා. මේ ස්ථානයට පිරිමි ඉංකාවරෙක්ට ඇතුල් වෙන්න අවසර ලබා දීලා නැහැ. මේ ස්ථානය කාන්තාවන් සඳහා නිර්මාණය කරන ලද ආරාමයක් විදියට හැඳින්වෙනවා. ඉංකාවරුන්ගේ රත්තරන් ගැන බොහෝ දෙනා කතා වෙන මාතෘකාවක්. නමුත් මේ රත්තරන් ගැන සාධක ඉතුරු වෙලා තියෙන්නේ ඉතා සුළු වශයෙන්. මේකට හේතුව මේ රත්තරන් වලින් විශාල ප්‍රමාණයක්. හරියට බැලුවොත් ඔක්කොම වගේ ස්පාඤ්ඤ ජාතිකයන් විසින් කොල්ල කාගෙන ගිහින් තියෙනවා. ඔවුන් මේ ගොඩක් රත්තරන් නිර්මාණ උණු කරලා තියෙනවා. ඔවුන් මේ නිර්මාණ කලාකෘතිද, සිහිවටනද, එවැගේම ආභරණද කියලා කිසිම ආකාරයේ තැකීමක් කරන්නේ නැතුව උණු කරලා තියෙනවා. මේකට හේතුව ස්පාඤ්ඤ ජාතිකයන්ට මේ නිර්මාණ ගැන කිසිම ආකාරයේ භෞතිකමය හරි සංකේතාත්මක හරි වටිනාකමක් නැති නිසා. මේ නිසා ඔවුන් මේ වස්තුන් වලට කිසිම ආකාරයේ ගරු කිරීමක් දක්වලා නැහැ. ඔවුන්ට අවශ්‍ය වෙලා තියෙන්නේ මේ නිර්මාණවල රත්තරන් ඔවුන්ගේ භාවිතයට ලබා ගන්න. අපේ රටෙත් මේ දේ සිද්ධ වෙනවා කියලා ඔයාලා දන්නවා ඇති. කුතුහලය ඇති කරන කාරණයක් තමයි මේ ඉන්කාවරුන්ගේ රන්වැඩකරුවන් බොහොමයක් ඉන්කාවරුන් නෙමෙයි. මේ රන්වැඩකරුවන් ගෙන්වාගෙන තියෙන්නේ උතුරු පේරුවල ප්‍රසිද්ධ චීමු කියන රාජධානියෙන්. මේ චීමුල රන්වැඩකරුවන් කුස්කෝ වලට ගෙන්වාගෙන තියෙනවා. මේ නිසා මේ රන්වැඩකරුවන්ගේ සේවාව ඉන්කා අධිරාජ්‍යයට ලබා ගන්න හැකි වෙලා තියෙනවා. මේ ස්ථානයේ හමුදාව විසින් පාලනය කරන ලද බලකොටුවක්. මේ ස්ථානයේ ඉතුරු වෙලා තියෙන නටබුන් මගින් මේ බලකොටුව පිහිටලා තිබුණ ආකාරය හා පීසෑක්වල සිට ශුද්ධ වූ නිම්නයට පිවිසෙන මාර්ගය හමුදාව විසින් පාලනය කළ ආකාරය ගැන අදහසක් ලබා ගන්න පුළුවන් කියලා ප්‍රධාන ධාරාව සඳහන් කරනවා. මේ ස්ථානයේ කැණීම් සිද්ධ කරලා හොයාගන්නා ලද නටබුන් අතර විශේෂ ස්ථානයක් ගන්නවා මේ කුඩා රතු බලකොටුව. මේ නිර්මාණයට මේ නම වැටෙන්න හේතුව මේ නිර්මාණය සිද්ධ කරන්න යොදාගෙන තියෙන මේ රෝස පාටට හුරු පාෂාණ නිසා වගේම මේ ස්ථානයෙන් හොයාගෙන තියෙන රතු පාට මැටි බඳුන්වල කොටස් නිසා. මේ ගැන විවිධාකාරයේ අදහස් මතුවෙලා තියෙනවා. ඉංකාවරුන්ගේ මමි අපි ඊජිප්තුවේ දකින මමි වලට වඩා වෙනස්. ඊජිප්තුවේ මමි එම්බාම් කරන එකට ලක් කරලා පෙට්ටගමක තැන්පත් කරලා තියෙනවා. නමුත් ඉංකාවරුන්ගේ මමි වේලලා වටිනා රෙදිපිලි වලින් ආවරණය කරලා තියෙනවා. ඒ වගේම මේ මමි ඔවුන්ට අයිති භාණ්ඩ සමග තැන්පත් කරලා තියෙනවා.
එවගේම සමහර අවස්ථාවල සේවකයන් කාන්තාවන් වගේම අලංකාර දේවල් මේ මමී ආසන්නෙන් තියලා තිබිලා තියෙනවා. ඒ වගේම බොහෝ අවස්ථාවල මේ මමී වලට පුදු සත්කාර දක්වලා තියෙනවා. ඉන්කා වරුන්ගේ සෑම වංශයකින්ම ඔවුන්ට අයත් මමී ඉතා අභිමාණයෙන් හා ගෞරවයෙන් කුස්කෝවල චතුරස්‍රයට රැගෙන ඇවිත් පුදු සත්කාර දක්වලා තියෙනවා. නමුත් මේ සඳහා සම්බන්ධ වෙන්න අවසර ලැබිලා තියෙන්නේ ඉන්කාවරුන්ට හා ඔවුන්ගේ පැවතගෙන එන පිරිසවලට පමණයි. සාමාන්‍ය ජනතාවට මේ පූජනීය ස්ථානවලට ඇතුල් වීම තහනම් කරලා තියෙනවා. මේ අවස්ථාවල ඔවුන් එකට ආහාර අනුභව කරලා තියෙනවා. ඒ වගේම මේ මමි සිංහාසනයක් වගේ ආසනයක වාඩි කරවලා චිචාස් බියර් හා වෙනත් ඔවුන් කැමති දේ ලබා දීලා තියෙනවා. චිචාස් බියර් හා වෙනත් ඔවුන් කැමති දේවල් ලබා දීලා තියෙනවා. ඉන්කා වරුන් මේ මමී වලට සලකලා තියෙන්නේ පණ තින පුද්ගලයන් විදිහටයි. මේ මමී වලට ඔවුන් ලබා දෙන මේ පුදු සත්කාර වලින් තෘප්තිමත් කරාට පස්සේ නැවතත් මේ මමී කලින් තැන්පත් කරලා තිබුණ ස්ථානවලට රැගෙන ගිහින් තියෙනවා. ඇන්ඩීස් වල ජීවත් වුණ අනෙකුත් ජන කොට්ටාෂ වගේම ඉන්කා වරුනුත් මිනිස් බිලි පූජා සිද්ධ කරලා තියෙනවා කියලා හොයාගෙන තියෙනවා. උදාහරණයක් විදිහට මොචිකා හා චිමු ජන කොටස් පෙන්වලා දෙන්න පුළුවන්. කාලයකට කලින් ඉන්කාවරු මිනිස් බිලි පූජා සිද්ධ කරේ නැති ජන කොට්ටාශයක් විදිහට සලකලා තියෙනවා. මේකට හේතුව ගාසිලසෝ ඩී ලා වේගා විසින් ඔවුන්ව වගාකරුවන් විදිහට ජීවත් වුණු ශිෂ්ටාචාරයක් විදිහට පෙන්වලා දෙන්න උත්සාහ කළ නිසා කියලා ප්‍රධාන ධාරාව සඳහන් කරනවා. නමුත් ඔවුන් බිලි පූජා සිද්ධ කරලා තියෙනවා කියලා සැලකෙනවා. 16 වෙනි සියවසේ ලියවුණු ඉතිහාස වාර්තාවලත් මේ ගැන සඳහන් වෙලා තියෙනවා. ඔවුන් පුරාණ මෙක්සිකානු මායා හා ඇස්ටික් ජනතාවට වඩා වෙනස් පිරිසක්. මේකට හේතුව ඔවුන් කුඩා දරුවන් හා තරුණයන් බිලි දීමට කටයුතු කරලා තියෙන්නේ විශේෂ උත්සව අවස්ථාවලදී විතරයි. උදාහරණ විදිහට ඉන්කා අධිරාජ්‍යයේ උරුමක්කරුවෙක් ඉපදුණු අවස්ථාවක හරි විවාහ උත්සවයකදී මේ විදිහට බිලි පූජා සිද්ධ කරලා තියෙනවා. සමහර අවස්ථාවලදී පොදු ජනතාවගේ ඕමනාව මතත් බිලි පූජා සිද්ධ වෙලා තියෙනවා. ඔවුන් සෑම ජන කොට්ටාශකෙන්ම ඉල්ලලා තියෙනවා ලස්සනම දරුවව ලබා දෙන්න කියලා. ඔවුන් අතර පොදු වී තිබුණ නීතියක් තමයි බිලි පූජා සඳහා යොදාගන්නේ ලස්සනම පුද්ගලයන් විතරයි කියලා. මේ දරුවන්ට මහත් සැලකිලි දක්වලා තියෙනවා. ඊට පස්සේ කඳු මුදුන්වල මේ බිලි පූජා සිද්ධ කරලා තියෙනවා. මෑත කාලයේදී දියුණු තාක්ෂණික ක්‍රම යොදාගෙන මේ කඳු මුදුන්වල පුරාවිද්‍යා ගැනීම කටයුතු සිද්ධ කරලා තියෙනවා. මේ අවස්ථාවල ග්ලැසියර් රට තිබිලා දරුවන්ගේ සිරුරුවල කොටස් හොයාගෙන තියෙනවා. ඒ වගේම මේ සොයා ගැනීම 16 වෙනි සියවසේ ඉතිහාස වාර්තා සමග සැසඳෙනවා. චින්චුරෝවල වෙළඳ චතුරස්‍රය වට වෙලා තියෙන්නේ ඉන්කාවුරු නිර්මාණය කරපු විශාල ගල් බැමි වලින්. මේ ගල් බැමිවල ත්‍රිපීසියමක හැඩයට නිර්මාණය කරන ලද ද්වාර 10ක් බලාගන්න පුළුවන්. චින්චුරෝ නගරයේ පැරණි දේවාලයක හා මාලිගාවක නටබුන් පිහිටලා තියෙන්නේ ශුද්ධ වූ නිම්නයට පිවිසෙන්න තියෙන මාර්ගයේ අසලමයි. මේ ස්ථානයෙන් අපිට මේ ශුද්ධ වූ පරිසරය හා ඉන්කාවුරුන්ගේ නිර්මාණ ගැන පැහැදිලි අදහසක් ලබා ගන්න පුළුවන්. මේ ස්ථානයේ නිර්මාණය කරලා තියෙන වගා බිම්වල නූතන කාලෙත් වගා කටයුතු සිද්ධ කරනවා. ප්‍රධාන ධාරාව සඳහන් කරන ආකාරයට මේ ස්ථානය තාවකාලිකව නවාතැන් ගැනීමට නිර්මාණය කළ මාලිගාවක්. ඒ වගේම මේ ස්ථානයේ උත්සව කටයුතු සඳහා වෙන් කළ කොටස් හඳුනා ගන්න පුළුවන් කියලා ඔවුන් සඳහන් කරනවා. මේ උත්සව කටයුතු සඳහා නිර්මාණය කළ කොටස් පඩි ආකාරයට ස්තර වශයෙන් නිර්මාණය කරලා තියෙනවා. මේ පඩි අතර ඈතින් පේන කඳුවල කුඩා අනුරු නිර්මාණය කරලා තියෙන ආකාරයත් බලාගන්න පුළුවන්. මේවා ඉන්කාවරුන්ගේ ආගමික ස්ථානවල දකින්න ලැබෙන පොදු ලක්ෂණ විදිහට හඳුනා ගන්න පුළුවන්. ඉන්කාවරු විසින් කඳු පූජනීය ස්ථාන විදිහට සලකලා තියෙනවා. ඔවුන් මේ කුඩා අනුරු වසල වාඩි වෙලා චිචාස් පානය කරලා තියෙනවා කියලා විශ්වාස කරනවා. මේකට හේතුව ඔවුන්ට මේ විශාල කඳු මුදුන් වලට පිවිසෙන්න හැකියාවක් නැති නිසා. ස්පාඤ්ඤ ජාතිකයන්ගේ ආගමනය සිද්ධ වෙලා තියෙන්නේ ඉන්කා සහෝදරයන් දෙදෙනෙකු අතර සිවිල් යුද්ධයක් හටගත්ත අවස්ථාවකයි. උතුරු ප්‍රදේශය පාලනය කරලා තියෙන්නේ අටහුවල්පා විසින්. ඒ වගේම කුස්කෝ නගරය ඇතුළු දකුණු කොටස පාලනය කරලා තියෙන්නේ හුස්කා විසින්. ඔවුන් අර්ධ සහෝදරයන්. නමුත් ඔවුන් එකිනෙකා මරා ගන්න උත්සාහ කරලා තියෙනවා. ස්පාඤ්ඤ ජාතිකයන් පැමිණෙන අවස්ථාවේ අටහුවල්පා යුද්ධයේ විශිෂ්ට ලෙස ජයග්‍රහණය කරලා ඔහුගේ සහෝදරයව මරලා දාලා තියෙනවා.
ඒවගේම ඔහු විසින් කුස්කෝවල ජීවත් වුණු ඔහුගේ සහෝදරයාට පක්ෂපාති පුද්ගලයන් සියල්ලගෙම පවුල් සමග ඝාතනය කරලා තියෙනවා. සිය ගණනක පිරිසක් මේ නිසා මරණයට පත් වෙලා තියෙනවා. මේ දේ තහවුරු කරගන්න පුළුවන් සාධකයක් තමයි මේ කාල සීමාවේදී පචකුටැක්වල හා ටුපැක් යුපන්කිවල මමි සියල්ලම ගිනි තියලා විනාශ කරලා දාලා තියෙනවා. මේ මමි ඉංකා අධිරාජ්‍ය ආරම්භ කරන්න දායක වුණ මුතුන් මිත්තන්ගේ උනත් ඉතුරුලා තියෙන්නේ අටහුවල්පාගේ මුතුන් මිත්තන්ගේ මමි පමණයි. ඔහු තමයි උතුරු කොටස පාලනය කළ ඉංකාවරයා. ඒ වගේම කුස්කෝ නගරයේ ගොඩනගන්න දායක වුණ පුද්ගලෙක්. ඔහු විසින් විශාල භූමි ප්‍රමාණයක් පාලනය කරලා තියෙනවා. ඒ අතර ඔවුන්ට විරුද්ධව කැරලී ඇති වුණ ප්‍රදේශත් ඇතුළත් වෙලා තියෙනවා. මේ ප්‍රදේශ ඔවුන්ගේ පාලනයට නතු කරගන්න ඉංකාවරුන් දැඩි පරිශ්‍රමයක් දරලා තියෙනවා. නමුත් එක අවස්ථාවකදී ඒ දේ කරගන්න බැරි දෙයක් බවට පත් වෙලා තියෙනවා. හිතලා බලන්න, උතුරේ ඉඳන් දකුණට කිලෝමීටර් 3000ක් දුරට ව්‍යාප්ත වෙලා තියෙන අධිරාජ්‍යයක කිලෝමීටර් 2000ක් ඈතින් තියෙන ස්ථානයකට එකවර හමුදාවක් පිටත් කරන එක අපහසු කාර්යයක්. විශේෂයෙන්ම මේ හමුදාව පාබල හමුදාවක් නිසා. මේ නිසා අවශ්‍ය ස්ථානයට යන්න මාස ගණනාවක් ගත වෙනවා. ඒ අතරතුර දකුණින් තවත් කැරල්ලක් ඇති වුණොත් ඒ කැරල්ල මැඩ පවත්වන්න තවත් හමුදාවක් අවශ්‍ය වෙනවා. නමුත් ඒ සඳහා අවශ්‍ය හමුදා සෙබළුම් පිරිසක් ඉතුරු වෙලා නැහැ. පිසාරෝ හා ඔහුගේ පිරිස පැමිණිලා තියෙන්නේ මේ අවස්ථාවේදී. ඔවුන් කහමාර්කා දෙසට ගමන් කරලා තියෙනවා. මේ අවස්ථාව ස්පාඤ්ඤ ජාතිකයන්ට වාසිදායක වෙලා තියෙනවා. මේකට හේතුව ඉංකාවරුන්ගේ පාලනයට යටත් වෙලා හිටිය පිරිස්වලට වෙනසක් සඳහා මේ අවස්ථාව යොදා ගන්න අවශ්‍ය වෙලා තිබිලා තියෙන නිසා. ස්පාඤ්ඤ ජාතිකයන්ගේ ආගමනයට කැමැත්තක් දක්වපු පිරිස්වලට අටහුවල්පා පාලනයෙන් ඉවත් කරන්න මේ දේ මඟ නොහැරිය හැකි අවස්ථාවක් බවට පත් වෙලා තියෙනවා. ස්පාඤ්ඤ ජාතිකයන් ඉක්මනින්ම තේරුම් අරන් තියෙනවා ඉංකා අධිරාජ්‍යයේ බලය නිර්මාණය වෙලා තියෙන ආකාරය ගැන. පිරමීඩ ආකාරයකට පිහිටලා තියෙන ඔවුන්ගේ රාජ්‍ය බලය නිසා අධිරාජ්‍ය ඉවත් කරොත් ඊට පහළින් ඉන්න ප්‍රාදේශීය පාලකයන්ට පැවැත්මක් නැහැ කියලා ස්පාඤ්ඤ ජාතිකයන් වටහාගෙන තියෙනවා. මේ දේම තමයි පිසාරෝ විසින් සිද්ධ කරලා තියෙන්නේ. ඔහු වසර කිහිපයක් මේ පිළිබඳව ඔහුගේ ගවේෂණ කටයුතු සිද්ධ කරලා තියෙනවා. ඊට පස්සේ වසර 1532 දී ඔහු පේරුවල උතුරු ප්‍රදේශයේ වෙරළට ගොඩ බැහැලා තියෙනවා. ඊට පස්සේ ඔහු ඉක්මනින්ම සියරාවලට ගමන් කරන්න පටන් අරන් තියෙනවා. ඔහුට අවශ්‍ය වෙලා තියෙන්නේ කහමාර්කාවලට යන්න. කහමාර්කාවලදී ඔහුගේ බලෑණිය හා ඉංකාවරුන් මුණගැහෙලා තියෙනවා. මේ අවස්ථාවේදී අටහුවල්පාව ඔවුන් අල්ලාගෙන තියෙනවා. අටහුවල්පා දැනගෙන ඉඳලා තියෙනවා ස්පාඤ්ඤ ජාතිකයන්ට අවශ්‍ය වෙලා තියෙන්නේ රත්තරන් කියලා. මේ නිසා ඔහු යෝජනා කරලා තියෙනවා ඔහුට නිදහස ලබා දුන්නොත් ඔහුව රඳවල තිබුණ කාමරය සම්පූර්ණයෙන්ම රත්තරන් වලින් පුරවන්න. නමුත් පිසාරු දැනගෙන ඉඳලා තියෙනවා අටහුවල්පාට යන්න දුන්නොත් ඔහු යලිත් ඔහුගේ ඉංකා අධිරාජ්‍යයේ බලය ගොඩනගාගයි කියලා. එහෙමනොත් ස්පාඤ්ඤ ජාතිකයන් දුර්වල තත්ත්වයකට පත් වෙනවා කියලා ඔහු තේරුම් නරන් තියෙනවා. ඒ වගේම දෙවෙනි වතාවට ඉංකා අධිරාජ්‍යව අල්ලගන්න එක ඉතා අපහසු කාර්යයක් බවට පත් වෙනවා කියලා ඔහු වටහාගෙන තියෙනවා. පිසාරෝ අටහුවල්පාව නඩු විභාගයකට ලක් කරලා තියෙනවා. ඔහු චෝදනා කරලා තියෙනවා අටහුවල්පා විසින් බයිබලයේ බිමට විසි කරලා අගෞරව කරලා තියෙනවා කියලා. ඒ වගේම ඔහුගේ සහෝදරයා වුණ හුස්කාව ඝාතනය කිරීම සම්බන්ධයෙන්ුත් ඔහුට චෝදනා එල්ල කරලා තියෙනවා. අන්තිමට මේ සියල්ලටම ඔහු වැරදිකරුවා කරලා ඔහුට මරණ දඬුවම ලබා දීලා තියෙනවා. මේ මොහොතේ ඉඳලා ස්පාඤ්ඤ ජාතිකයන් ඉංකා අධිරාජ්‍යයේ රූකඩයක් වගේ ඔවුන්ට අවශ්‍ය විදියට හසුරවන්න පටන් අරන් තියෙනවා. ඉංකා අධිරාජ්‍යයේ නියම උරුමකරුවන්ව බලයෙන් පහ කරලා දඬුවම් ලබා දීලා තියෙනවා. ස්පාඤ්ඤ ජාතිකයන්ට අවශ්‍ය පරිදි ඔවුන්ට හිතවත් නව අධිරාජ්‍යයක් පත් කරගෙන තියෙනවා. පිසාරෝට සහෝදරයන් කීප දෙනෙක්ම ඉඳලා තියෙනවා. නමුත් ඔවුන්ගේ සුජාත සහෝදරයා වුණේ පච කැමක් වලට ගිය හර්නැන්ඩෝයි. ඒ වගේම ගොන්සාලෝ කියලා හඳුන්වපු තවත් අවජාතක සහෝදරෙක් ඔහුට ඉඳලා තියෙනවා. මේ සහෝදරයා ස්පාඤ්ඤ රජ කිරුළට එරෙහිව නැගී හිටලා තියෙනවා. ඒ වගේම පිසාරෝ ඩෙල් බුවෙනෝ කියලා හඳුන්වපු තවත් සහෝදරෙක් ඉඳලා තියෙනවා. වාර්තාවලට අනුව ඔහු සැක්සේ හියුමන් වලදී මරණයට පත් වෙලා තියෙනවා. මාටින් ඩී අල්කැන්ටරා කියලා හඳුන්වන තවත් සහෝදරෙක් පිසාරෝට ඉඳලා තියෙනවා. ඒ වගේම ඔහුගේ ඥාති සහෝදරයන් පවා දකුණු ඇමරිකාවට ඇවිත් තියෙනවා. ඩියගෝ ඩී අල්මාගරා කියන්නේ පේරු ආක්‍රමණය කිරීමේදී සඳහන් වෙන පුද්ගලෙක්. ඔහු ටිකක් අමුතු චරිතයක් විදිහට තමයි සඳහන් වෙන්නේ. ඒ වගේම ඔහු නිදහස් පුද්ගලෙක් විදිහටත් සඳහන් වෙනවා. මුලින්ම ඔහු පිසාරෝගේ පිරිසත් සමග ඉඳලා තියෙනවා. නමුත් පසුව ඔහුට අවශ්‍ය වෙලා තියෙනවා ඔහුගේ සංගයන්ගෙන් ඈත් වෙන්න.
පිසාරෝ ගැන, අල්මාගරා ගැන, ඒ වගේ මේ ප්‍රදේශ පාලනය කළ කොන්කිස්ත දෝර්වරුන්ගේ දරුණු ක්‍රියා ගැන අවබෝධයක් ලබා ගන්න නම් අපි මුලින්ම මේ කාල සීමාවෙදී යුරෝපයේ පැවතුණු ආකාරය ගැන හොයලා බලන්න ඕනේ. මේ කාලේ යුරෝපයේ පුරාවට පැතිරලා තිබුණේ පැහැර ගැනීම හා මංකොල්ල කෑමයි. මේ පුද්ගලයන් බොහෝ ලෙස මංකොල්ල කන්න පටන් අරන් තියෙන්නේ මේ ප්‍රදේශවල ඇතිතරම් ධනස්කන්ධයක් තියෙන නිසා. මධ්‍ය දින යුගයේ වෙනකොට මේ සඳහා අනුග්‍රහයන් පවා හිමි වෙලා තියෙනවා. නායකයන්ට පවා තමන්ගේ හමුදාවන් පවත්වාගෙන යන්න යම්කිසි දෙයක් සපයන්න අවශ්‍ය වෙලා තියෙනවා. ඔවුන් මංකොල්ල කරන තරමට තමයි ඔවුන්ගේ වත්කම් වැඩි වෙලා තියෙන්නේ. ඒ වගේම ඔවුන්ගේ හමුදාවත් වර්ධනය වෙලා තියෙන්නේ. අතීතයේ අපේ රටටත් මුහුණ දෙන්න සිදු වුණේ මේ දේටමයි. පසු කාලයේ ඔවුන් අතර සිවිල් යුද්ධ ඇති වෙලා තියෙනවා. මේ සඳහා ආත්මාර්ථකාමී අරමුණු, මංකොල්ල කෑම හා නායකත්වය හේතු වෙලා තියෙනවා. නමුත් ස්පාඤ්ඤ කිරුළ විසින් මේ දේ අවසන් කරලා තියෙනවා. මුලින්ම මේ දේවල් සමනය කරන්න උපරජ කෙනෙක් වෙවලා තියෙනවා. නමුත් ඔහුව ඝාතනය කරලා තියෙනවා. පසුව වෙනත් සිවිල් නිලධාරීන් පිරිසක් ඇවිත් මේ ලේ හෙලීම අවසන් කරලා කොන්කිස්ත දොරවරුන්ට දඬුවම් ලබා දීලා තියෙනවා. නමුත් පිසාරෝ මීට කලින් පේරුවලට ගොඩ බැස්සනම් හුවෙන කපාගේ කාල සීමාවේදී මේ හැම දෙයක්ම වෙනස් වෙන්න ඉඩ තිබුණා. ඒකට හේතුව මේ කාල සීමාවේදී ඉන්කා අධිරාජ්‍යය ඉතා ස්ථාවර මට්ටමක ඉඳලා තියෙන නිසා. එහෙම නැත්නම් සමහර විට රෝමන් වරු වගේම ඉන්කාවරුන්ගේ ශිෂ්ටාචාරයත් කඩාගෙන වැටෙන්න ඉඩ තිබිලා තියෙනවා. ඊට පස්සේ වෙනත් කුඩා ශිෂ්ටාචාර මේ අතරින් බිහි වෙන්න ඉඩ තිබුණා. මේ ආකාරයට තමයි ඇන්ඩීස්වල ඉතිහාසය ඇතුළත ශිෂ්ටාචාර නැගී සිටීම් හා කඩාගෙන වැටීම් සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් ඔයාලා මොකද හිතන්නේ මේ ඉන්කාවරුන්ගේ ශිෂ්ටාචාරය ගැන, ඔවුන් ළඟ තිබුණු තාක්ෂණය ගැන, ඔවුන් ඇත්තටම මේ විශාල නිර්මාණ සිද්ධ කරන්නේ නැද්ද? එහෙනම් ඔවුන්ගේ තාක්ෂණයට මොකද වුනේ? මේ ගැනත් ඔයාලා කල්පනා කරලා බලන්න. ඉතින් වෙනදා වගේම මේ ගැන ඔයාලගේ අදහසත් කමෙන්ට් කරන්න. ඒ වගේම මේ channel එක ගැන තියෙන අදහස් හා යෝජනාත් කමෙන්ට් කරන්න. ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න. ඒ වගේම අනිත් අයට දැනගන්න ෂෙයා කරන්න. අනිවාර්යයෙන්ම subscribe කරන්න. තවත් කොටසකින් අපි හම්බෙමු. ඔයාලට සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මම භෞතික. Thank you.